මෙවර ජනාධිපතිවරණය සඳහා තවත් ඇත්තේ පැය 48කට වඩා අඩු කාලයක්. ජනාධිපතිවරණය සඳහා ලියාපදිංචි සමස්ත ඡන්දදායකින් සංඛ්‍යාව 1,71,40,354ක්. ඔවුන් දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421කදී ඡන්දය භාවිත කිරීමට නියමිතයි. අනිද්දා දිනේ එනම් ලබන 21වනදා පෙරවරු 7 සිට පස්වරු 4 දක්වා ඡන්දය ප්‍රකාශ කළ හැකි. ඊට අදාළ සීලු කටයුතු සූදානම් කර ඇති බව දිස්ත්‍රික් තේරීම්බාර නිලධාරීන් පවසනවා. ජනාධිපතිවරණය සඳහා සියලුම කටයුතු මේ වෙනකොට කොළඹ දිස්ත්‍රික්කයේ තුල සංවිධානය කර අවසන්. කොළඹ රාජකීය විද්‍යාලයත් DSN නායක විද්‍යාලය ඡන්ද ගණන් කිරීමේ කටයුතු සහ අනෙකුත් මෙහෙයුම් කටයුතු සඳහා සූදානම් කර තියෙනවා. නිලධාරීන් 20,000කට ආසන්න ප්‍රමාණයක් මේ සඳහා අපි යොදවනු ලබනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ ලියාපදිංචි මුළු ඡන්ද සංඛ්‍යාව ජනාධිපතිවරණය සඳහා 18,81,169 ඡන්ද මධ්‍යස්ථාන 2212ක ඡන්ද පැවැත්වීමට අවශ්‍ය මූලික කටයුතු යොදලා තියෙන්නේ. ඒකම ඒ කටයුතු සිදු කරමින් පසුව ගණන් කිරීම මධ්‍යස්ථාන පරිශ්‍ර 4ක් යොදාගෙන තියෙනවා. 20,000කට ආසන්න කාර්යමණ්ඩලයක් ඡන්ද මධ්‍යස්ථානවලත් එවගේම ගණන් කිරීම මධ්‍යස්ථානට තොදවලා තියෙනවා. ජනාධිපතිවරණය වෙනුවෙන් නුවරළි දිස්ත්‍රික්කයේ මූලික කටයුතු සියල්ල මේ වෙන විට සංවිධානය කරලා අවසන් කරලා තියෙනවා. ඒ වෙනුවෙන් වාහන 600ක් යොදවලා තියෙනවා. පොලිස් නිලධාරීන් 1,800ට අධික ප්‍රමාණයක් ආරක්ෂාව වෙනුවෙන් දිස්ත්‍රික්ක තුල යොදවලා තියෙනවා. මාතලේ දිස්ත්‍රික්කයේ ලියාපදිංචි මුළු ඡන්දදායකින් සංඛ්‍යාව 4,29,991ක් වෙනවා. එතනින් ඡන්ද පොළවලදී ඡන්දය දීමට සුදුසුකම් ලැබනවා 4,08,325ක්. ඡන්ද මධ්‍යස්ථාන 330ක් තියෙනවා අපේ දිස්ත්‍රික්කයේ. නිලධාරීන් ඡන්ද මධ්‍යස්ථාන සඳහා 3,467ක් යොදවනවා. ජනාධිපතිවරණය සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලු කටයුතු මේ වෙනකොට සූදානම් කරලා තියෙනවා. අපේ දිස්ත්‍රික්කයේ ඡන්දදායකයෝ 7,41,862ක් මේ වතාවේ ඡන්දය සඳහා සුදුසුකම් ලැබලා තියෙනවා. ඡන්ද මධ්‍යස්ථාන 636ක අපි මේ ඡන්ද විමසීමේ කටයුතු සිදු කරනවා. ඒත් එක්කම ඡන්ද ගණන් කිරීම සඳහා මධ්‍යස්ථාන 95ක් සූදානම් කරලා තියෙනවා. සමස්තයක් විදිහට ගත්තාම මේ ක්‍රියාවලිය සඳහා අපිට නිලධාරීන් 10,000කට වැඩි සංඛ්‍යාවක් අවශ්‍ය කරලා තියෙනවා. මැතිවරණ වෙනුවෙන් සියලු කටයුතු දැන් සූදානම් කරලා තිබෙනවා. අපේ අතන පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සියලුම ඡන්ද දායකින් සංඛ්‍යාව 351,302යි. අපේ ඡන්ද මධ්‍යස්ථාන 292ක ඡන්ද ප්‍රකාශ කිරීමට මේ ඡන්ද දායකයන් සඳහා අවස්ථාව ලබා දීලා තියෙනවා. ඡන්දය ගණන් කිරීමේ කටයුතු සඳහා අපි ගණන් කිරීම මධ්‍යස්ථානයේ විදිහට පොළොන්නරුව රාජකීය මධ්‍ය මහාවිද්‍යාලය තමයි සූදානම් කරගෙන තිබෙන්නේ. මේ සඳහා අපි රජයේ නිලධාරීන් 5000ක ආසන සංඛ්‍යාවක් මෙතන රාජකාරීවරුන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ යොදවලා තියෙනවා. ගල් දිස්ත්‍රික්ක තුල ජනාධිපතිවරණයේදී ඡන්දය ලබා දීම සඳහා සූසුකම් ලැබූ සංඛ්‍යාව 9,03,163ක් වෙනවා. මේ සංඛ්‍යාව සඳහා ඡන්ද පොළවල් 715 ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අපි අවස්ථාව සලසලා තියෙනවා. මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන පරිශ්‍ර දෙකක් තියෙන දිස්ත්‍රික්ක තුල එක් ස්ථානයක් ගාල්ල සෞත්‍රන් විද්‍යාල කොටුව ඇතුළේ තියෙන ඒ වගේම අනිත් ස්ථානය ඇලුසෙස් විද්‍යාලය සාමාන්‍ය නිලධාරීන් 12,500කට ප්‍රසංඛ්‍යාවක් යොදාගෙන බලාපොරොත්තු වෙන රත්නපුර දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකයන් සංඛ්‍යාව 9,23,736ක්. මේ අතරින් තැපැල් ඡන්දදායකයන් ලෙස 32,530 දෙනෙක් ඉන්නවා. ඡන්ද මධ්‍යස්ථාන 700කදී ඡන්ද විමසීම සිදු කරන්න සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. මේ වෙනුවෙන් 12,000ක කාර්යමණ්ඩලයක් අපි සමග සම්බන්ධ වෙනවා.